යිබෝන් සුබ දවසක් හැමෝටම අද දෙරෙන ඩිුකේශන් අලිකාව රහා ඔබේ නිවසට එන මම ලක්මල් පෙරේලා. ඉතිං මොකත් අපි අද කතා කරන්නේ අපි ඔබ ව්‍යාපරහා ගිනුම් කරන අධ්‍යනය නමින් හදුනන කොමස් කියන විශෂය තම අප අද කතා කරන්නේ යන්නේ ඉතිඒක අයටදේ පලවෙනි පාඩම අද අපි සාකච්ඡා කරනවා. After A levels or O levels, the really smart and successful people choose ACBT. Call us and we'll tell you why. 23 years in Sri Lanka, managed by one of the largest education companies in the world, Navitas Limited. Call ACBT on 077 3900. <laughs> මේ පාඩමේජී කතා කරන්නේ මොකදද ව්‍යාපාරයක් කියල කියන්නේ ව්‍යාපාරයක් ඈතතිීතයදම් අදුවෙනකං ඇවිල්ලතියන්නේ කොහොමද සහ ව්‍යාපාරයකට සම්බන්ධ පාර්ශවයන් කවුද අන්න ඒ වගේ කරුණු කාරණා ගැන තමයි අප අද කතා කරන්නේ යන්නේ එතකොට අපි මුලින්ම බැලුවොත් මකද මේ ව්‍යාපාරයක් කියන්නේ කියන එක මං ඔබට උදාහරණයක් එක් ව්‍යාරයයක් කියන්නේ මොකක්ද කියෙ එක පැහැදිලි කරන්න දැං උදාහරණයකට ගත්තොත් ව්‍යාපාරයකට මම ගන්නවා සිල්ලර බඩු කඩයක්. එතකොට සිල්ලර බඩු කඩයකට මම යනවා ඔබත් යනවා. එතර අප ඇයි සිල්ලර බඩු කඩයකට යන්නේ. අපි සිල්ලර බඩු කඩයකට යන්නේ අපිට අවශ්‍ය දේවල් මිලදීග. ඉතින් එහනම් මොකද මේ ව්‍යාපාරයකින් කරන්නේ ව්‍යාපාරයකින් කෙරෙන්නේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල හෙමනම් මිනිසුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරලද නයක ගත් එක අපි විියතන නිර්වචනය කර තිනා ව්‍යාපරයක් කියන්න මොකද කියන එක ව්‍යාපාරයක් කියල කියන ඔබට පේනවා මිනිස් සවශ්‍යතාහා වුවමනා සපුරාලීම සඳහා අවශ්‍ය නිෂ්පාධනය බෙදාහැරීම අලවිය හා ඊට අනුබද්ධ සියලුම සේවාදී ඕනෑම කටියුත්ක් හැතුළත් ක්‍රියාවක් ව්‍යාපාරයක් කියලා. ඉති අපි මෙතනද කටියම් හඳුන්නු පුළන් ව්‍යාපාරයක් කියන්න මොකක්ද කියන එක මිනි සවශ්‍යතා වුවමනා තෘප්තිමත් කර ඕනෑ ආර්ථික කටයුත්තක් කිය එක ඉති ඒ එක මෙතන තවත් අපිට විස්ත්‍රාත්මක දීලා තියෙන මිනිස්සුන්ගේ අවශ්‍යතාාව වූමන ඉටු කරන නිෂ්පාදනය බෙදාහැරීම අලවිය හා ඊට අනුබද්ධ සියලුම සයෝ. ඉති ඔන්න ඒවගේ විස්තරාත්ම නිවශචනයක් මෙත තිේද බ මත තියාගන්න සරල් නිර්චනය ොකක්ද කියන එක ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතාාව වඋුවමනා යිටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක්. ඇති අපි මෙන්න මේ කතා කරන ව්‍යාපාරවල පදනව ඇති වෙන්නේ අවශ්‍යතා හා වුවමනාවලින්. මි ප්‍රශ්නලට එන්න පුළා හොඳ මතතියා ගන්න ව්‍යපාරවල පදනම ඇති වෙන්නේ මිනි සවශ්‍යතා හා වුවමනාවලි අපි දැන් කතා කරමු ව්‍යාපාරයක් ඈත අතීතයන්ඉදම් අද වෙනකං ඇවිල් තියෙන කොහොමද කියන කාරණය ඉතිං ඒක ගැන කතාකරක්දි අපි අහල තියෙනවා ඈත අතීත අපේ රටේ තිබේ ස්වයන් පෝෂිත යුගයක් කිය මොහද මේ සොයම්පෝෂිත යග කියල කියන්නේ සස්වයම්පෝෂිත යුගයක් කියලා කියන්නේ තමන්ට අවශ්‍ය දේවල් තවන් විසින්ම නිෂ්පාදනය කරගත්ති ගුිය. තමන්ට අවශ්‍ය දේවල් තමන් විසින්ම සපුරාගත්ත යුගයක්. ඒක තමයිස්වයම්පෝෂිත යග කියල කිය. ඉතිං මෙන්න මේ සස්වයම්පෝෂිත යුගගේ හිටපු මනුස්සයා කාලයක් ගතවනකොට ඒකෙන් ටිකටක ඇත්වෙන පටන්ගත්. ඒකට හේතු කාරණ තියන අපිය විදිරේද කතා කරමු කොහම හරි මේස්වයම්පෝෂිත යුගගේ බිඳ වැටලා අපි එතරින්ගේ එනවා බාණ්ඩ හුවමාරුව කියන යුගයට.ස්ොවයම්පෝෂිත යුගයේදී තමන්ට ඕන දවල් තමන් නිසිම් නිෂ්පාධනය කරගෙන මනුස්සය ජීවත් වුණ. ඉතින් ඒකින් ටිකක් බැහැර වෙලා අපි බා්ඩ හුවමාරු කියන යුගයටට එෙනවා මද සොයම්පෝෂිත යුගෙ යම් යම් ගැටලු කාී තත්වන් තිබා ඒකට විකල්පයක් විදිට බා්ඩ හුවමාරයුගත නවා. බාන්්ඩ හුවමාරයුගයේත් විධාකාර ගැටලු තිබ.ඒ නිසා බාණ්ඩ හුවමාරුවත් යම් කිසි කාලයකට පස්සේ නැවතිලා අපිට ඒ ගැටලු නිරාකරණය කරගන්න විකල්පයක් විදියට අපි මුදල් භාවිතා කරන්න පටන් ගත්තා. එපි ඉදිරියේද කතා කරනවා මේ මුදල් විදියට අපි මොනාද පාවිච්චි කරය කිය එක කොහොමනත් මේ මුදල් භාවිතයත් එක්ක ව්‍යාපාර කටයුතු සීකරයෙන් දියුණුුවෙන්න්න පටන්ගත්තා මොකද හේතුව මේ බා් හුවමාරුයේසාස්වෑම්පොෂ්ෂිතුවකගේ තිබ්බ දුර්වලතා මුදල් භාවිතයත් එක් ොඩක් කවෙලාට නැතිවෙලා. ඒක ප්‍රතිපාලයක් විදියට කාර්මික විප්ලවේ කියන තත්ත්වයට පයනවා ඉතිං මිනිස්සු මෙතන පොඩ්ඩක් ඔහොල හදාගන්න පුතේ මෙතන කාර්මික විප්ලවය කියල වචන එන්න ඕනේ කාර්මික විප්ලවේ කියන වචන තම එතට එන්න ඕන එතකට දල් භවිතියත් එක් ව්‍යපාර කටයුතු සීක්‍රයෙන් දියුණුවන පටගත්තා ඒක ප්‍රතිඵලයක් විදියට මෙතනද මිනිස්සු වැඩි වශයෙන් ව්‍යාපාරවලට යන්ත සූත්‍රාවිච්චි කරන පටගත්ත. ඒකත් එක කාර්භික විප්ලව තිරෙනවා අපි එතන නැවතු නේනේ අද පන්නේ තොරතුරු තාක්ෂණික යුගියක. ඉතින් තොරතුරු තාක්ෂණික යුගිය තමයි අද පින්නේ අද ඔබදන්නවා අපිට බාණ්ඩහාසේවා ලබාගන්න අපි කඩට යන්න මෝ නෙන. ට ෙදරී න් වුණ ේදවල් කරගන්න පුුව ඉති ඒකත් එ අපි අද ඉන්නේ මෙන්න මේ තොරතුරු තාක්ෂණික යුගයකර. අපි කතා කරමමු මොහදම සවයම්පෝෂි යුග කියන එක සොවයම්පෝෂි යුග කියන මංඟුට කලිනුත් කිව්වා මිනිස්සුන්ට අවශ්‍ය දේවල් මිනිස්සු තමන් නිසිම සපයා ගත සොයම්පෝෂිත. මපෂි දග කියල කියන්නේ එ එකකොට මෙතන තිබ ගැටලුව තමයි කාලයක් ගත වෙනකොට මේ මනුස්සයට තවන්ට ඕන හැම දෙයක්ම තමන්ට නි්පාදනය කරගැනීම භාසුම. හිතිඒ ප්‍රතිපාලයක් විදියට මේ කාස්වෑම්පෝෂිත අර්ථ ක්‍රමය කියන එක බිඳ වැටනවා ඒකත් එ ඒකට විකල්පයක් විදියට අපි බාණ්ඩ හුවමාරුව කියන යුගියයට නවා අප මේ බාටර් ක්‍රමය කියලා හඳුන්නවා බාණ්ඩ හුවමාරු ක්‍රමය බාට ක්‍රමයකි ල අපි කියලා ඉතින් මේකෙදී සිද්ධ වනේ ඔබට මෙතන පේනවා බාණ්ඩයකට බාණ්ඩයක් හුවමාරු කර ගැනීම. බාණ්ඩයකට බාණ්ඩයක් හුවමාරු කර ගැනීම තමයි මේ බා් හුවමාරුවිදි සිද්වේ. මෙතනත් යම්ය ැටලු කාර තත්වයන් තිබ ඒ නිසා තමයි අද වෙනකොට අපිට ාන්්ඩ හුවමාරුව දකින්න ලැබෙන් නඇත්තේ අපි කතා කරපු මොකද්ද මේ බාන්්ඩ හුවමාරුවයේ තිබ ගැටලු කියනෙ එක ඉටලින් ගම පොඩ්ඩක්තව පැදිි කරන්නම් කොහොද මේ බාන්්ඩ හුවමාරු ඇතිවෙන්නේ කියලකාරණය අපි මිනිස්සු තමන් ටඕන දේවල් තමන් නිසින් නිපදවාගෙන ගතකරපු කාලය ඉවරවෙලා බාණ්ඩු හුවමාරුවකට යන්නේ ඒ ක්‍රමය තරම කසිරු නිසා මෙතන බා්ඩහුවමාරුේදී සිද්ධ වනේ තමන්ට හොදටම නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් ටික වැඩිපුර හැදුවක්. දැ උදාහරණයක් ඉදිට මම අල වගා කරන ගොවියෙක් නං මම මට ඕනාවට තා ප්‍රමාණයෙන් මං අල වගා කර. මට හැම එක වගා කරන්න බැහැ. ඒ නිසා මම මට ඕන ප්‍රමාණයට තලාා වැඩි ප්‍රමාණයක් අල වගා කර. අල වගා කරලා ඒ මට අවශ්‍ය ප්‍රමාණය මගේළඟ තියාගෙන අන්නේ අතිරික්තය. අනිත්තා ඇත් එක මාරු කරගත්තා එතර මට පුළුවන් මගළඟ තියෙන අල්ල ටිකක් තවත් පුද්ගලයකරුදිල යාගෙන් සහල්ගන් මගලළග තින අල ටිකත් තවත් පුද්ගලයකුර දි යාග එලවලු ගන්. අන්න ඒවිදියට මෙන්න මේ බාණ් හුවමාරයුගේයේදී මිනිස්සු තමල්ඟ තිබ බාණ්ඩ අනිත්්‍ය ඇත්ක හුවෝමාරු කරගෙන මෙන්න මේ තමන්ගේ අවශ්‍යතාාව වූමන තෘප්තිවත් කර ගැඩීම සිද්ධ කර. අපි ඒකෙන් ැරෙනවා ොද ේතු මේ බා්ඩ හමාර විධාර ගැටලු ලි්බ. අපි බල නාදේ බා් හමාර තිබ ැටලු පලවෙන එක තමයි දීක සමපාතියක් නොමැතිවී දීක සමපාතිය කියල කියන්නේ දීක කියන වච්චන තේරුම දෙකක් කියන එක එතකට මේ දීක සමපාතයක් නොමැතිවීම කියලා කියන්නේ දෙදෙන අතර අදහස්වල යම් නොගලපීීමක් තිබ. ම මෙතන උදාහරණයකට දාලා තියනවා අමරළංඟ සහල් තියනවා වාසනාළග එලවලු තියෙන වාසනාට සහල් ලෝනෙ හැබ අමරට එලොවල ඕනිි නෑ. එතකට එතන ගැටලුවක්න ඉති මෙතන ගුවමාරු සිද්ධ වෙන්න නම් දෙදෙනටම අවශ්‍ය දේවල් දෙදනාව ලගති ඉන්න. ඉති මේ ප්‍රබලම ගැටලුවක් වනා ාඩු හුවමමාරු බාඩු හෝමමාරු බිඳවටන මේ ප්‍රධානම සාධකයක් වුණා. ඉළඟට වටිනාහම මැනීමේ මින්මක් නොතිවිය. අදද වගේ මුදල් ඒදවස්වල තිබ නෑන්. ා්ය එකට බා්ඩයක්ක්තමයි මාරු කරගත් එතකොට ඔත්තන ගටලුවක්කාවා මම මගේ අලගෙටි කීයක් දෙනවද සහල් ලුරයක් දන්න වටිනාකම වැනීම පිළිබඳ ප්‍රශ්නයක් තිම ඉති ඒකත් එක් මෙන්න මේ බාණ්ඩ මේ හුවමාරුව බිඳ වැටෙනවා බටිනාකම වැනීම මිම්මක් නොවීම ඒකට තවත් එෙක් සාධකයක් වෙනවා ඉළඟට අපි කතා කන්න මේ විභාචන අපහසුව විභාචනය කියල කියන්නේ කුඩා කොටස් වලට වෙන් කරන්න බැකක. සමහර දේවල් තියන මේ ාණ්ඩ හුවෝමාරුද අපි යොදාගත්ත අපිට කුඩා කොටස් වලට වෙන් කරන්න බැරි. උදාහරණයක් විදිේ රබි ගත්තොත් හැම යම්කිසි සත්ව එක්ව අපි හුවමාරු කරන වන මෙතනම් උදාහරයක් දිල තිනව සුපුල් ලඟ හරකෙක්කන්න. එත ඒ හරකව එයා අරගෙන ගිහිල්ලා හුවමාරු කරද්දි එයාට ඒ හරකගේ වටිනාකමට යම් දෙයක් ලැබුන් නැත්ති වුණනොත්. ඒ හරකව කැබලි කරල්ලා හුවමාරු කරීමේ හැකියාවක් සුපුන්ටනෑ. ඉ මෙඩ මේගේ ප්‍රශ්න තිබ්බා බාණ්ඩ හුවමාරුෙදේ තකොට විභාචනා පහසුව කියන එක බාණ්ඩ හුවමාරුව බිඳ වැටෙන්න තවත් එක් කාරණයක් වුණා. අපි ඉළඟට යනවා ගබඩා පහසුගල් නොතිවීම කියට කාරණයට. ජපී ඉස්සර මිනිස්සු සාමාන්‍යෙන් අපි හිතුවොත් එහ මස් වගේ දේවල් ගබඩා කරලා තියාගත්තේ එක්කෝ පැනිවල ගිල්ලලා තිබ්බා. එවන වේලුවවා පස්සයට දැම්ම. අ ඒවගේ ක්‍රම උපයන් තමයි පවිච්චි කර හැබ එහෙම පවිච්චි කරලත් ඒගොල්ලොන්ට බැරි වුණාක දීර්ඝ කාලයක් පවත්වාගෙනන්. ඒක එක හේතුවක් වුණා බා්ඩ හුවමාරුව කනෙක බඳ වැටේ. අද අපිට මෙනි තත්ත්වයක් දකින්න ලැබෙන්නනෑ මොකද හේතු අද අතිනවීන තාක්ෂණක ගබඩා අපි සතු තිේරෙන. ඇත අතිතේ මිනිස්සුන්ට එහෙම දවල්ති බෙනහැ ඒ නිසා මේ ගබඩා පහුගන් නොතිබීමත් එක හේතුවක් වුණනා බාණ්ඩ හුවමාරු ක්‍රමයබිඳ වැටේ එතනින් අපි ගියොත් එහෙම ප්‍රවාහන පහසුගන් නොතිබීම කියන කාරණයට මේ ප්‍රවාහන පහසුකම කියල කියන ඒ කාල ිනිස්සුන්ට වාහනති බෙනෙන් ඉතින් ඒ නිසා බාණ්ඩයක් හුවමාරු ස්ථානයට ගෙනයන්න මිනිස්සුන්ට හැකියාවක් ති බෙන ොයි කොන්ට පයිගන්න සිදුවනා හමැත්ත රත්වල යන්න සිද්දුන ඒක ගොඩක් අසීරු කාරයක් වුණා. ඉතින් තබංලඟ තියෙන අතරික්ත නිෂ්පාදන හුවමාරුස්ථානය කරා රැගෙන යන්න මේ ප්‍රවාහන පහසගුවන් නොතිබීම ප්‍රබල ගැටලුවක් වුණා. ඉති ඔන්න ඔය කරුණු කාරණ නිසා මෙන්න මේ බාන්්ඩ හුවමාරුව කියෙන යුගය මිදවට. මම නැවත වතාවක් මුලට අවුත් මුලින් කතාකරා මොහද ව්‍යාපාරයක් කියල කියන්න. ව්‍යාපාරයක් කියල කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුවමනා ඉටු කරන ඕනෑම කටයුත්තා. එතරේ ව්‍යාපාර ඈත් අතීතය නං අද වෙනකං ව්‍යාපතුනය කොහොමද. ඒක තම අපි කතා කරේ පලවිනිුගේ ස්වයම්පෝෂිතයුගේ කියකිව්වා සවයම්පෝෂිතයුගේ දී තමන්ට ඕනදවල් ලොක්කම තමන් නිසි නිදවා ගත්ත. ඒස්වයම්පෝෂිතයුගගේ කාලයක් තිබිලා ස්ොයම් පෝෂිතයගේ බිඳ වැටෙනවා ොකද හේතුව තමන්ට ඕන හැම දෙයක් තමන්ට නිපදවාගන්න බැරිවුණා. ඒට විකල්පයක් විදියට ඈථතීතයේ මනුස්සයා බාන්්ඩ හුවමාරුව කියන යුගටනවා.ඒ බාන්්ඩ හුවමාරු සිද්ධ වනේ තමන්ට වැඩිපුර නිෂ්පාදනය කරගන්න පුුවන් දේවල් නිෂ්පාදනය කරලා අනිත් අගේ බා්ඩත් එක එක මාරු කරගත්ත. බාන්්ඩ හුවමාරුයේදි වගේ ගැට්ලුකාරී තත්ත්වයන් තිබ්බ නිසා බා්ඩ හුවෝමාරු බිඳවැට. බාණ්ඩ හුවමාරු බිඳ වැටිලා ඒකට විකල්පයක් විදියට අපි මුදල් භාවිතා කරන්න පටන්ගන්න. බාණ්ඩ හුවමාරුවෙන් පස්සේ මුදල් භාවිතයට එනවා. ඉතිං ඒකාලේ අදපාවිච්චි කරණනාවගේ මුදල් තිබ්බෙන ැහැ අපි මුදල් කියල නිර්වචනය කරන්නේ මේ බාණ්ඩ බාණ්ඩ මාරු කරනකොට දැ කලින් තිබේ බාන්්ඩයකට බා්ඩයක් මාරු කරගත්. මෙහෙම මාරු කර ගනිදේ තන ප්‍රශ්න තිබ්බා ඒකට විකල්පයක් පිදිට අපි මුදල් කියනදේ භාවිතයට ගත්තා ඔක තමයි මුදලක් කියලක බාණ්ඩහුවමාරුවයේදී අතර මැදියකු ලෙස ්‍රියා කරන පොදුපිළී ගැනීමක් ඇති ඕනෑම යවා මුදලක් කියන්නේ ඉතිං අද වගේ මුදල් ඒකා ති බෙන අපි බලමු මුදලේ විකාශනය කොහොමද කියන එක ඔබට පේනවා මුදලේ විකාශනය මුලින්ම අපි පවිච්චිරේ ද්‍රව්්‍ය මුදල් ද්‍රවව මුදල් කියලා කියන්නේ ය සිප්පි කටු සත්ව ඇයටකටු දිලිසෙන ගල් කැබලි ඒවගේ දේවල් තමයි අපි ඇත අතීතේ මුදල් විදිට පවිච්චි කරේ. ඉතින් ඒතන ද්‍රව්‍ය මුදල් වලින් පස්සේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමෙන් ඒක දියුණු වෙලා ලෝහ මුදල් වලට එනො මේ ලෝහ මුදල් කියලා කියන්නේ තබ කාසි රත්තරං කාසි වගේ දේවල් හලතියනව රජකාලේ මෙන්න මේ ලෝහ මුදල් පාවිච්චි කර කියලා අද වඋනත් කෞතුකාකාරයකට ගියුොත්තයෙම අපිටඒ දකින්න ලැබෙනු. ඒක තවතවත් දියුණු වෙලා ඇවිල්ල තමයි අපි මේ අද පාවිච්චි කරන කාසිහා නෝට්ටුවල්ට ඇවිල්ලදී. කාසිහා නෝට්ටු පැමිණීමත් එ ගැටලුකාරී තැන් නොක්කොමවගේ නැතිවෙලා ගියා දැ ද්‍රව මුදල් ලෝහ මුදල් වලේ අම්යම් ගටලුකාරී තත්වය තිිබ. ඉතිං ඒවා නැතිවෙලා, වෙනකට අපි කාසියා නෝටට පාච්චි කරනවා හැබැයි අපි එතන නැවතු නේනෑ අපි එතනින් තවත් ඉස්සරාට කියිය අපි ඊටවස්සේ මොනාද පාවිච්චි කරේ අපි චෙක්පත් පාවිච්චයට කාසියා නෝටටලටත් පස්සේ අපි දැන් අද වෙනකොට ව්‍යාපාරකයෝ බහලු වශයෙන් චෙක්පත් භාවිතයට ගන්න එතනි නැවතු නෙත්න අපි තවත් ස්ටප් එක කිසරාට ග හිල්ලා අපි අද පාවිච්චි කනවා විද්‍යුත් මුදල් කියන. ද මේ විද්‍යයුත් මුදල් කියලා කියන්න ඕගොල්ලෝ ට්‍රෙඩිට කාඩ ෙිට් කාඩ් කිය කතා කරන්න ඒව තමයි විද්‍යුත් මුදල් කියලා කිය හරපත් නයපත් ඒ තමයි විද්‍යුත් මුදල් කියලාපි කතා කරන්නේ මේක තමයි මුදලේ විකාශය අපැප ආපවු නවතවතාවක් පතක්කරොත් මුලින් අපි ව්‍යාපාරයක් කියන මොකද කියලා කතා කර ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවම ු කරන ඕනෑ ආර්ථික කටයුත් ඉතින් මේ ව්‍යාපාර ඇ තත්ීත ඉනම් අද වෙන කං ආවෙ කොහොමද කියෙනෙකතම අපි දැන් කතාාරමින් යන්නේ ඒක ඇත තිැපි මුලිම කතා කරා ආරම්භයේ තිබේ සවයම්පෝෂිත යුගියස්වයම්පෝෂිත යගිය බිඳ වැටිලා බාන්්ඩ හුවමාරුවටේ නම්. බාණ්ඩ හුවමාරුවය ගැටලු තිබ නිසා එකට විකල්පයක් ඉජට මුදල් භාවිතය රෙනවා. මුදල් භාවිතයෙන් පස්සේ ව්‍යාපාරවල තිබ්බ ගොඩක් ප්‍රශ්න නැතිවෙලා ගිය. ඒකත් එක්ක ව්‍යපාර සීක්‍රයෙන් දියුණුවෙන්න පටන්ග. දියුණයේ ප්‍රතිබලයක් විදියට කාර්මික විප්ලවය ඇති වෙනවා අපි බලමු අතීතය තිබ්බ මුදල් බිදධවැටෙන්න්න බලාපාපු හේතු මොනවාද කියල්. එතකොටද මුදල් භාවිතයට ගත්තත් එක ඒහරහා ව්‍යාපාර දියුණු වෙලා ව්‍යාපාර කාර්මික විප්ලවය කියන තැනට එනවා. අපි ඊට කලින් කතා කරමු මේ අතීත මුදල් මමකිවන්න සිිප්ිකටු දිලිසන ගල් කැපලි සත්වයට කටුුවගේ දේවල් තිබල ඒ ආවා ලෝහෝ මුදල්වලට. ඒක නැවතවතක් කාව කාසිහා නෝට්වුවල්ට ඉතින් අත මුදල්ල යම් ගැටලුකාර තැන් තිබ නිසා තමයි අත මුදල්ල විදිර බිදවවැට. ඉති ඒකට හේතුවෙච්ච කරුකාරණ ටික තමයි මේ තියෙන්නේ එකක් තමයි පොදු පිළිගැනීමක් තිබ්බෙන. අතීත මුදල්වලට පොදු පිළිගැනීමක් නෑ උදාහරණයක් විදියට සමහරය මුල් විදර පවිච්ච කර සිිපිකාට. සමහරය මුදල් ඉදිර පාවිච්චි කර සත්වටකටු. සමහරය මුදල් ඉදිර පාවිච්චි කලා දිලිසෙන ගල් කැපලි. සමහරු දුං කොළ කෑලි. අ ඒවගේ දේවල් එක එකක විදිේ මුදල් පාවිච්චි කරද්දි හරියාකාරු අපි පිළිගැනීමක් නෑ මුකක්ද මේේ මුදලක් කියල කියන්න. ජාදාා අපට එෙන තත්වක් නෑන අද අපි හැමෝම ලංකාවන්න හැමෝ පාවිච්චික රුපියල් දෙවැනි කාරය තමයි වටිනාකම මයින්න මින්මක්නෑ උදාධාරයක් විදියට අපි ගත්තොත් එහෙම දැන් මම කොහොමද සිප්පි කටුවලින් සහල් ලුරේක වටිනාකම මයින් එතන ගැටලුවක් තියෙනවවා දේ නිසා එත වටිනාකම මැවැනිීමේ මින්මක් නොවීමත් අතීත මුදල් බිඳවැට එන්න එක් හේතුවක් වුණා. ගබඩා කරන අපහසු ද අදාපිට ප්‍රශ්නයක් නෑ අද අප ප්‍රඩි කාඩ එක හොනැතන් ඩෙබිට කාඩ් එකෙ සල්ලිතියාගේෙන ලක්ෂ කරනක උනත් මුදල් ඒකෙන් අරංගන්න පුළුව. හැබැ ඒකාල මිනිසුන්ට එහෙම හැකියාවක් නෑ අද පන්දාය කො විල්ලතින් අප පැර්සගේ වනත් ලොක මුදලක් දගෙන යන්න පුළුව හැබ ඒකාලෙ මිනිස්සු මොලවාරි මිලදීගරන්න යනවන එක්ක සත් යට කටුටි අරගයන්න ඕොන් එහ ැතන් සිිප්ි කටු ටි අරගෙන යන්න ඕන් එක ගැටලුවක් ඉති ඒකත් එක හේතුවක් වුණා මේ අතීත මුදල් මිඳවට අපේ ඊළඟ කාරණය තමයි ඉතා සුලබහා දුලබවන්. උදාහරයක් ඉදර ම සිප්පිකටුගත්තොත් ලංකාව මුහදු බඩ ප්‍රදේශන සිප්ිකටු ඉතා වැඩියන්තිය. හැබැ රට මැද්දට එන්න 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 සිප්පිකටු අඩුයි නැති තර. ඉති මුදලක් එහෙම වෙන්න බෑ දැයික තේරුම මුහදදායන වෙන්න මිනිස්සු පෝසත් ට ඇතුල ඉන්න මිනිසු දුපත් කියලා හෙම වෙන්න බෑ එනිසා මුදලක් වුණහම ඕනාට වඩ වැඩියෙන්ති බිලත් දෑ ඕනට වඩා දුවෙන්ති බිලද. ඉළඟට ප්‍රවාහන අපහසුවඉති අපට රැගෙනයාම පිළිබඳ ගැටලු තිබ්බා ඒ ගබඩා කරන අපහසුවත් එක්ක තම ප්‍රවාහන පහසුවෙන පොවන්ට ම ඉස්සලතා කරේ විභාචනය කළ නො හැකිවීම. ති විභාචනය කියල කියන කුඩා කොටස්වලට වං කරන එක. කුඩා කොටස්වල්ට අපට අතීත මුදල් වෙන් කරන්න බෑ සිිප්ිටුවක් තිබ සිප්ිකටුව දී මුණහරි ගන්න වොන්ඒ එක අපව කොටස්සොල්ට කරන්න බෑන් හැබ අද තියෙන මුදල අපිට කුඩා කොටස්සොල්ට වෙන් කරන්න පුළුවන් කෝමත කුඩා කොටස්සල්ට වෙන් කරන්න හෙ කොළේ අරගෙන තීරු තීරු තීරුුවලට කඩ කුඩා කොටත්ස්සොල්ට වවෙන් කරනවා කියලද මේ කියන්නේ අපිට දාහෙ කොලේ මාරු කරන්න පුළුවන් සීය කොල දාහයකට එහම නැත්තම් රුපියලේ කාසි දාහකට කුඩා කොටස් සොල්ල වෙෙන් කරවා කියන්නේ එක. ඉතින් අතීත මුදල්ල මෙන්න මේ වගේ ප්‍රශ්න තිබ්බ නිසා අතීත මුදල් බිදවැටලා අද අපි කතා කරන වර්තමාන මුදල්වලට ඇවිල්ලතිය. මුදල් භාවිතයත් එෙක මං කලින් කිව්වා ව්‍යාපාර කටයුතු සීක්‍රයෙන් දියුණුුවන්න පටන්ගත්තා අන්නේ දියුණුවත් එක්ක අපි එනවා කාර්මිකු විප්ලව කිය යු කියයට. මේ විශෂයෙන් සිද්ධ වුණේ ව්‍යාපාර විසින් වැඩි වශය යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන පටන්ගත් ැ මේ යුගයට කලින් ගොඩාක් පාච්ච කරී මිනිසුගේ ශ්‍රමය හැබැයි මෙන්න මේ යුගයේදී මිනිස්සු ව්‍යාපාරිකයන් ගොඩක්ම ව්‍යාපාරවලට යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන්න පටන්ගත් ඒකත් එක් මික විපලවය කෙන යුගෙනවා මේකත් එක්ක ව්‍යාර කටහුතු සීක්‍රයෙන් දියුණු වෙනවා හැබැයි එතන නැවතු නේ නෑ අපි ඒක තවත් ඉස්සරට ඇවිල්ලා අපි අද ඉන්නේ ස්යම් තොරතුරු තාක්ෂණික කියන යුකි ඉති අපි කතා කරලෙමු ඉට කලින් කාර්මික විපලවේ හේතුෙන් ව්‍යාපාර සිදුවෙච්ච වෙනස්කම් මනවාද කියලා නවීන ශිල්පක්‍රම භාවිතයටාව එක කියන්නේ දැන් අපි ගාමන්ට එකක් ගත්තොත් එහෙම ඉස්සර කාලයේ කමිසයක් බහනොකොට එක මනුස්සෙ සම්පූර්ණ කමිස මැහුවට අද අපි දකි නොව ඒ කොටස් කල්ලදී. එකගළුත්තලු ක්‍රම පාවිච්චි කන්නන රිෙදිකපන්න එක් කෙනෙක් බහන්න තවයික්ෙනෙක් බොත්තන්ගල්ලන්නෙ තවත් කෙනෙක් කරේ වගේ විධ පක්්‍රම ඒක උපක්‍රම පවිච්චි කර. ශ්‍රම සූක්ෂම කර්මාන්ත ප්‍රාග්ධන සූක්ෂම වීම මේ ්‍රම සූක්ෂම කර්මාන්ත කියලා කියන්නේ වැඩිපුර ශ්‍රමය පාවිච්චි කරල කරපු කර්මාන්ත ප්‍රාග්ධන සූක්ෂම වෙනවා කියලා කියන්නේ යන්ත්‍රසූත්‍ර පාවිච්චි කරලා කරන්න පටන්ගත්. ඉති මං ඒක කලිනුත් කිව්වේ මෙතනදි විශේෂෙන් වනේ යන්ත්‍ර සූත්‍ර භාවිතයේ වැඩි වුණ කාර්මික විප්ලව ඇතිවන්නේඒ එකත් එෙක්. මේ යන්ත්‍ර සූත්‍ර භාවිතය වැඩිවීමත් එක්ක මේ කර්මාන්ත ශේත්‍රය විශාල විප්ලවයක් ඇති වෙන. ඒක තම අප මේකාර්මි විප්ලවය කියලා අක්ක. ඒ ප්‍රතිපාලයක් විදිට ගුවන් යානා මෝටර්රත කියල් වැනි බහපරිමාණ කර්මාන්ත බිහිවෙනවා. අපි දන්නෝ අපට ගුවන්්‍යානය අතිං හදල් නිම කරන්න බෑ ඉතිඒවට මිසින්ස්තතියෙන් ඕනේ ඒ එක ඇතිවන්න මේ කාර්මික විපලවත් එෙක්. බැංකු මුූල්ලෙවැනි යටිතල පාසුග නිර්මාණය වවා ්‍යාපරකටතු සීක්‍රයෙන් දියුණනෙන්න්න පටගත්තහ මිනිසන්ට මේ බැංකුලව්‍යතාව යාව. ඒකත් එක මේ කාර්මික විප්ලවීය ඇතිවෙච්ච යුගවල තම මේ බැංකු ආරම්භ වෙන්. න කලබනා කරන පද්ධති බිහිවෙනවා.මැන සිිටම්ගේ ලපි කියනවා. ඉතින් කලබනාකරුවොත් එකක ක්‍රමවපායන් පාවිච්චි කරනවා මිනිස්සුන් හැසිරවීම සඳහා මොකද මීට පෙරතිබ්බ ්‍යාපාරව වගේ නෙමේ දකාර්මික විපලවේදී යන්ත්‍ර සූත්‍ර වැඩිවශයෙන් පාවිච්චි කරනවා ඒට සේවකෝ පුහුණ කරන්න ඕන සේවකයව හරියාාකාරම හසුරුවගන්නෝ නිති කලබනාකරුවොත් එකඒක උපක්්‍රම මේ අවස්ථාව විදි පාවිච්චි කරන ගත්ත. වාසිදායක පැතිකට විතරක්නම අවාසිදායක දවලුත් මේක දෙදිසිද්ද වුුණා අයහපත් සෞඛ්‍ය නිවාස තදබදේවැනි නාගරික ගැටලු ඇතිවිය. එකත් එක් ම අතිමක පොයින්ට් එක කතා කරන්න ගමෙන් නගරයට එන පිරිස වැඩිවීම මේ කර්මාන්තශාලා ඇතිවෙලා තියෙන්නේ නාගරික ප්‍රදේශවල ඒක ප්‍රතිඵලයක් විදිට අපිට අදත් දකින්න ලැබෙනවා සබහර ඇත පලාාත්වල මිනිස්සු කොළඹට එනවා රැකයාපේක්ෂාවෙන් ඉති ප්‍රතිඵලයක් විදියට දමෙන් නගරයට රැදෙන පිරිස වැඩි වෙනවා ඒකත් එක් අයහපත් සෞඛ්‍යෙන් නිවාස තදබදය වැනි නාගරික ගැටලු ඇති වුණු. ඉතින් මේ තමයි කාර්මිකි විපලවේ නිසා ව්‍යාපාර වල ඇතිවෙච්ච වෙනස්කම් ටික එකත් පස්වෙනි අදීරයට ඒකෙන් අපි අද ඉන්න මේ තැන කාරිමික ුපලවේ නැවතුන න අපි තොරතුරු තාක්ෂණය කිුගකට ආවා මෙතනද අපි විශාල වශයෙන් අද තාක්ෂණය පාවිච්චි කරනවා මං ඔබට කලිනුත් කිව්වා බාන්්ඩයක් බිලදීගන්න අපි කඩේට යන් නෑද කොරන දවස්වල රට හලා තිබ්බ දවස්වල මිනිස්සු ගොඩක්ම ඔල්ලයින් නෝඩ කල්ලා මේ තමන්ට අවශ්‍ය දේල් විිලදීගත්. අපඒ එක සංකල්පයක් මෙදර තා කන විදත්වානිච්ය කියන මොකද කියයනෙ දිීරාබිවිතා කරනවා මේ තොරතුරු තාක්ෂණයක් එක තම ඊමල්ඊබෑක අ ඒගේ සංකල් පැතිවෙන්න මෙන්න මේ තොරතුරු තාක්ෂණකවු ගත් එ එකක් ඉති අපි අද ඉන්න මෙතන හැබ අපිට කියන්න බැහැ අපි මෙතනින් නවතී කියන කාරණය අපි ඊලං ස්ටෙප් එක අනිවාරය මෙතනින් තව පියවරක් ඉදිරයට තියි අපි බලාගෙන නිමු තව මනවාද ව්‍යාපාරවල සිදුවෙන වෙනස්කම් කියන එක.ඉති එකත් එක් මේටික තමයි ව්‍යාපාර් විකාශන අධියර ටික පංකිිත නඔබට මතකඇති කියලා පාලඩම ිතුු කොටත් තිිගත් එකක නැවස සම්න්ධුව. ති අප අ ව්‍යාපාර විකාශන අදීර ික තමයි කතා කරගෙනාවේ. ඉතින් එකත් එ අපි බලමු මේ තොරතුරු තාක්ෂණක යුග යටත එමං කිව්වා අපි කතා කරම විදුත්වානිච්ව කියන්න මොකද කියන එක. මේ තොරතුරු තාක්ෂණක යුග යටතය තියෙන ඒකත් එක්ක ඇතිවච්ච දෙයක්ත මෙ මේ විදදුත්වානිච්ච කියල කියන්න. එතකොට අපි අන්තරජාලය හරහා තොරතුරු හොයාගෙන ගැනම්රුවන් විකනුම්කරුවන්තරජාලය හර හම මුණගැහි. අන්තර්ජාලය හර හාම ගෙවීම් කරලා එකන විද්‍යුත් මුදල් පාවිච්චි කරලා අපි ගෙවීම් කරලා. සිද්ධ කරන වෙළදාම තමයි අපි මෙතන කතා කරන්නේ විද්‍යත් වානිච්චය කියල. අන්තර්ජාලය හර ගැනුම්කරුවන් විකුණුම් කරුවන් සම්බන්ධ වෙලා තොරතුරු හෝමාරු කරගෙන විද්‍යුත්මුදල් මගින් ගෙවීම් කරලා. සිද්ධ කරන වෙළදාම තමයි විද්‍යත් වානිච්චය කියල කිය. අපි හැමෝම අදේක පාවිච්චි කරනවා පාවිච්චිරනවා මත් පාවිච්චිරනත අපි අද ඉන්න අද වැෙන යුගක අපි බලමු මෙට මේ විදත්වානිච්චය මොනාද අපිට තියෙන වාසි ටික කියලා එකක් තමයි කාරයක්ක්ෂතාවේ මේක ගොඩක් වැඩි ගොඩක් පහසුයි ගොඩක් වේගවත් අවශ්‍ය ලියවිලි සංඛ्याවාඩුයි අඩුයි කියගැ ලියවිල ඇත් ඕනෙමනයෙන් ි ෆෝන එක හරි ලැ්ටොප් එකෙන් හරි ඔන්ලයින් තමයි මේක ෝඩේ දාන්නේ අපේ ගෙදෙටම බා්ඩ ි ැබෙනවයිද ලිය විලි අශ්‍ය වන්නව නෑ. අතර මැදිියෝ අඩුයි ඉති අතර මැදියෝ අඩු නිසා සිද්ධවන ප්‍රධානම වාය තමයි බාන්්ඩවල විලිගන අඩුවෙනවා. අතර මැදියන් හරහා එනකොට බාණ්ඩේ මිල වැඩි වෙනවන් මොකද හැම අතරමැදියෙක්ම තමන්ට ලාභයක් තියාගෙනනේ විකුණන්නේ හැබැයි අතරමැදන් මේකද අඩුයි හේතුව අපිට ඔන්ලයින් සම්බන්ධ වන්න පුළන් කෙලින්ම නිෂ්පාදකයක්ත් එක්ක. එහෙම නැත්තන් නිෂ්පාදකයාගේ ප්‍රධාන නියෝජිතයක් එක්. ඇති එනිසා අතරමැදියන් අඩුවීම මේ විදත්වා නිච්චේ ප්‍රධානවාසියයක් ඉදරපට ගන්න පුළුවන්. ගෝලිය සම්බන්ධතාව වර්ධනය වෙනවා. ගොලි සම්බන්ධත වර්ධනය වෙනවා කියලා කියන්නන්නේ දැන් අපි රට රටවල් එෙක්ට මේ හරහා ගණුදුරු කරනු. අපි ගබේ තියන කඩේ හැමදාම යනවක් ඒ මුදලාලි අපි අඳුරන අපි මුදලාලි අඳුරනෝ. දේ වගේ අපි හැමදාම ඒක රටවල් එක ගණදුනු කරනකොට මේ රට රටවල් අතර තියෙන සබඳතා ශක්තිමත් වෙන. නවතාක්ෂණය තොරතුරු දැනුම ලබාගත හැකිවීම. අපේ රටට ගොඩක් දේවල් පිටරටින් ලැබෙන ඒ අපි හැමෝව දන්න කාරය ඉතින් මේ විද්‍යත් වානනිජ්්‍ය හරමක තවතවත් වැඩි වෙලා තියෙනවා අලුත් අලුත් තාක්ෂණය තුරු දැනුම හැම දෙයක්ම මේ හරා අපට ලබා ගැනීමේ හැකියාවක් තිය ඉති මේ තමයි විද්‍යත්වානිච්චය තියෙන වාසි ටික අපි ඉළඟට කතා කරම මේ විදත්වානිිච්චේ තියෙන අවාසි මොනවද කියන කාරල් එකක් තමයි අපිට බෞතිකම බණ්ඩය පරීක්ෂා කරන්න බෑ එක බලන්න බෑ අපිට බා්ඩය අල්ලලා ඇඳල බලන්න බෑ ඉතිං ඒක විශාල ගැටලුවක් මේක තියෙන අනතක වංචාවලට තියෙන ඉඩකඩ වැඩි සමරිට අපි ඕඩරන එක ඉගොල්ල එවන්න ඇැතිවන්න පුුව. ෆොටෝ එක වෙන එකක් දාලා වෙන බාණ්ඩයක් එවන්න පුළුවන්. එකඒක වංචා කරන්න පුළුව. ස්ථාාවි පිරවවැඩී මොකද මේ ස්ථාවිත පිරිව කියල කියන්නේ අපිට විද්‍යවානිිච්ච කියන සංකල්පය පාවිච්ච කරද එක්කෝ හොඳ ෆෝ එකක් ඕොන්. එහෙම නැත්තන් කම්පට එකක් ඕෝන සම්බන්ධතාවක්ො ඉටනේ ක නෙක්ෂ් එකක් ොන ඒටික. අපිට දන්න ලොකු බුදලක් වැෑන ස්ථාපිත පිරව වැඩි කිය කියන්නේ එක. විශේෂක්ය දැනුමක් අවශ්‍ය වෙනවා මොකද හැමෝටම මේක යුස් කරන්න බෑ. අපි දන්න අපේ ආච්චිල සීලට අපි කිව්වොත් එහෙම මේ ඔන් Onlineයින් ගිහිල්ලා ලස්සන ඇඳුමක් ෝඩ කරන්න කියලා කරන්න බෑ. මේකට යම් කිසි දැනුමක් ඕනි. අනිතක නීත්‍යයනුකූලොව අපිට උපපු කරගන්න බෑ අපි කලින් වාසියක් ඉදියටර කතා කරා ලියවිලි නෑ කියලා අනි පැත්තට අවාසිතිී අපිට මේක හරියාකාර උපපු කරගන්න බැරිවෙන මේවා තමයි මේ විද්‍යත්වානිච්චේ අපි කතා කරන අවාසිදායක පැති ඒකත් එක්ක අප වෙනම මාතෘකාවකට තමයි එන්නේ ව්‍යාපාර අරමුණු කියන මාතෘකාවට ඉති නැවතවතාවක් මතක් කරන්නම් අපේ ආරම්භි ඉනං අපි මොකක්ත කතා කරය කියන එක අපි කතා කරා මුලින්ම ව්‍යාපාරයක් කියන මොකද කියන්නේ ්‍යාරයක් හෙල කියනනි මිනිස්සුන්ගේ අවශ්‍යතා වුවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුක්ත. ඒ ව්‍යාපාරයක් ඇත අතීතයනම් අද වෙනකං ආවෙ කොහොමද කියලා හතා කර මුලින් සොයම්පෝෂිතවගේයක් තිබ්බ තමන්ට ඕනදේවල් තමන් හදාගත්ත. එතනින් ගැටලුකාරී තැන් තිබ නිසා අපි විකල්පයක් ඉදර බාණඩුුව මාරු කට බාණ්ඩයකට බාණ්ඩයක් මාරු කරගත්ත ැනත් ගැටු රී තැන් බ හිද ඒ විල්පයක් විදියට මුදල් භාවිතයට ආව මුදල් භාවිතයට ඒමත් එක්ක ව්‍යාපාර කටයුතු සීග්‍රයෙන් දියුණුනා ඒක ප්‍රතිඵලයක් විදිට කාර්මික විප්ලව ඇති වුුණා කාර්මික විප්ලවේදී ව්‍යාපාර වැඩි වශයහි අන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන පටන්ගත්ත එතනින් නැවතු නැතුව අපි තොරතුරු තාක්ෂණක යගටාව ඒ තොරතුර තාක්ෂණික වගේ යටතේ තිබ මාත්‍රගාවක්තම අප විදුත්තුවානනිච්ච කියල කතා එතොට ඒ ආරම්භයක් එක්ක අපි වෙනමම පැත්තකට යනවා ව්‍යාපාරවල අරමුණු එතන මොකද්ද මේ අරමුණක් කියලා කියන්නේ ව්‍යාපාරයක් දිගුකාලීනව තහුරු කර ගැනීමට අපේක්ෂා කරන පුළුල් ප්‍රතිඵලයන් ඒව තමයි අරමුණු කියලා කිය ව්‍යාපාරයක් දිගුකාලීනව තහවුරු කර ගැනීමට අපේක්ෂා කරන පුළුල් ප්‍රතිඵලය ඒව තම අරුණු සමහරවිට ව්‍යාපාරයකට එකකාරුණක්නේ අරමුණ කීපයක් තියන්න පුළුවන් ඒකට හේතුව නිමන් මෙහෙම උදාහරණයක් ගන්නලංකෝ ඔබ හිතන්න ඔබගේ අම්ම කැමති ඔබ ඒ නමයක් ගන්නවට හැබැයි වගේ තාත්තා කැමති ඔයා ඩොක්ට කෙනෙක් වෙනවාට දෙතකොට අම්මගේ බලාපොරොත්ති හිටතු කරන්නත් තෝනිේ තාත්තකගේ බලාපොරොත්තු හිටතු කරන්න ෝනි අම්මගේ බලාපොරොත්තු ඉටු කරන්නල වාට ඒ නමයක් ගන්න සිද් වවා. එතොර ඒවාගේ ඒ අරමුණක් බවට ඒ නමයක් ගන්නක පත්වෙන තාත්තකගේ බලාපොරොත්තු ඉටු කරන්න වාට ඩොක්ට කෙනෙක් වන්න වෙන එතොරවාගේ තවත් අරමුණක් තමයි මේ ඩොක්ට කෙනෙක් ව එක. ඒවගේ තමයි ව්‍යාපාරයක ව්‍යාපාරයක විවිධ පාර්ශ්වයන් සම්බන්ධ වෙලා ඉන්න. ඒ පාර්ශවයන්ගේ ඕනෑ එපාකා මිටු කරන්න ඕනේ ව්‍යාරයකට සම්බන්ධල ඉන්න පාර්ශ්වයන්තම මේයිඉන්නේ. අයිතිකරුව ඉන්නවා කළමනාකරුව ඉන්නවා සේවකයෝ ඉන්නවා ගණුදනකරුව ඉන්නවා රජජය ප්‍රචාව විවිධාකාර පාර්ශවයන් ඉන්නවා. ඉති මෙන්න මේ පාර්ශවයන්ගේ අරමුණු ඉතුකරගන්න පාර්ශවයන්ගේ ඕනෑ එපාකම් මිටු කරන්නේ යනකොට ව්‍යාපාරයකට එක්කෝ එක් කරමුණක් තියෙන්න්න පුළුවන් එහෙම නැත්තං අරමුණු කීපයක් තියෙන්න්න පුළුව. අප එකත් එ නැවතමන් මතක් කන්නවා අරමුණක් යන්න මොකද ව්‍යාපාරය දිගුකාලීනව තහුරු කර ගැනීමට අපේක්ෂා කරන පුළුල් ප්‍රතිඵලය. අපේ තනින් ය ඊළඟ ස්යිඩ්කට පොදුවේ ව්‍යාපාරයක දකින්න ලැබෙන අරුණ. දමං ඔබගේ ප්‍රශ්නයක් ඇහවුවොත් ව්‍යාපාරයක අරමුණමුණ අධෙමනතන් ඔයයා ව්‍යාරයයක් පටන්ගත්තොත් ඔයාගේ අරමුණ මොකද කියලා හැමෝම කියන්නේ ලාභ විපයිීම. ඒක තමයි අප ප්‍රධාන අරමුණ. සියලුම ව්‍යාපාර ලාාරමුණු කර ගත් ව්‍යපාර නෙ මේ ඒ අප ඉදිරිපාඩන් වලති කතා කරමු හැබැයි බහුතරය ව්‍යාපාර පටන්ගන්න ලාබ ලැබීමේ පරමාර්තය. අපි තවත් අර්මුණකට ගියොත් එහෙම පාරිබෝගික ෘක්තිහ ලැංවීම පාරිබෝගිකයව සතුටු කරන්න ඕනේ පරිභෝගිකයව සතුටු කරන්නතු අපි ව්‍යාපාරයක ඉදිරි ගමනක් නෑ එනිසා මේ පාරිබෝගය ෘක්තියහ ලැංවීම කියනෙක ප්‍රධාන රුණක් ඉදිට ගන්න පුුව ම්වර්ධනය අපිට ව්‍යාපාරයක් විදියට අලවිකරණ බාන්්ඩ හැකිතා කලවිකරන්න තම අපි උත්සා කර. පොත මේ විකිුණුම් වර්ධනයක් එක තම මේ ලාබ ඉපයිීම එකන් ලාභ උපරිම තලයකට යන්නේ. ඒ නිසා මේ විකිනුම්වර්ධනය කියන එක ව්‍යාපරය ප්‍රධානාරමුණක්. වෙලද පල ප්‍රසාරණය. බලන්නවා අද ව්‍යාපාරකයෝ ව්‍යාපාරයක් පටන් අරගෙන එතන නවති න්නේ න. තවතවත් තවතවත් අලුතින් ව්‍යාපාර පටන්ගන්න ඒ වෙළඳපලේ තමන්ගේ තියෙන කොටස වැඩි කරග එකඒක තමම වෙලඳපල ප්‍රසාරණය කියල කියන්නේ ඒකත් ව්‍යාපාරයක දකින ලැබෙන ප්‍රධාන අරමුණ. මෙන්න මේ ප්‍රධාන අරමුණු ටිකි ඉටු කරගන්න යනකොට අපිට අතර මගදී හම්බ වෙනවා තවත් අරමුණ අපි ඒවට කියනවා උප අරමුණු කියල් මං උදාහරණයක් ඉට කිව්වත්ත එහෙම ඔබගේ අරමුණ තමයි ඩොක්ට කෙනෙක් වෙන එක එතකොට ඩොක්ට කෙනෙක් වෙන්න යන ගමනේ ඔබ බොලින්ම ඕලල් ලිබගේ පාස්වෙනවා ප්‍රධාන අරමුණට යනකොට අතරමග ම්බුවන අර්මුණකිී පැකේවතයි උපරුණ මුලින්ම ඕෝලවල් පස්වෙනවා ඉස ඒලල් පාස්වෙන්න ඒක කැම්පර් සිලට් වෙලා කැම්පස්ස එක ඩිග්‍රක් අරගෙන ඒ ක්‍රමවේදය හරහා ගිහිල්ල තමයි ඩොක්ට කෙනෙක් වෙන්න පුළුවන්කවතියෙන් ඉදි එතකොට අර ප්‍රධාන අරමුණට යනකොට අත්න මගදදිවාට අරමුණු කීපයක් තියනවා ඕල් පස්වෙනක ඒල් පාස්වනක කැම්පස්සයනක ඉික්්‍රිය හරියට කම්පලිට් කරගන්නේ එක ඒ අරමුණ ටික පහුගල්ල තමයි අපි අප ප්‍රධාන අරමුණට ළඟවෙන් ඉති අපි බලමු ව්‍යාරයක තියෙන උපරමුණු ික මොවාවද කියලා පලවෙනක තමයි බා්ඩ හා සේවාල ගුණත්වී හෙල්ලැන්වී බාණ්ඩවල කොලිටිය එකක් නැත්තං මනිස්වය මිදී ගන්න බාන්්ඩය කොලිටිය නෑ කළ ැන පරිභෝගයක් තෘපතිවත්වයෙන්න්නේ නෑ මේක නැතුව අපිට අතන්ට යන්න බෑ එනිසා මේ අපි උපාරමුණක් ඉදිට කතා කරනවා බා්ඩ හා සේවා වල ගුණත්වය ඉහල නැංවීම කියන්න කාර අපි ඉළඟට ගත්තොත් එහෙම රැකයා උත්පාදනය ිලින් තා කර ලාභ උපරිමකට න්න ඕන ලළඳබල ප්‍රසාරණය කරන්න ඕනේ දැ වෙළඳපල ප්‍රසාරණය කරනකොට ඒකට සමගාමීව ආයතනය ඇතුළත් ලොකුවෙන්න විශාල වෙන්නැ ප්‍රසාරණය වෙන්න පැ. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදියට මේගොල්ලො රැකයා උත්පාදනය කියන එක තමන්ගේ උපාරමුණක් කරගෙන තිය. අපි එතනින් තවත් උපාරමුණකට ගියොත් සේවක සුප්‍රසාධනය. සේවකයන්ට හරියාකාරව සලකන්නේ නැතුව ව්‍යාපාරයකට ඉදිරිගමනක් නෑ එනිසා ඒගොල්ලුන්ගේ තවත්ත කරමුණක් තමයි සේවකයන්ට හොඳින් සලකනක ඒක වැටුඋප විතරක් මේ සේවක සුපසාදනය කිය ැන මේ වැටුපට අමතරව අපිට ගන්න පුළුවන් ආහාරපාන නවාතැන් පහසුකං ප්‍රවාණ පහසුකං වෛද්‍ය පහසුකං වැටුපට අමතරෝ ඔය ටික දෙනවා කියල කියන සේවකය ෘත්තිම බෝකෝට ුපතිම කරවාගේ තමයි මෙතනද අපි කරන්න සේවකට පතිමත් කරනක ඒකත් එක්ක අපි ඉළඟර්මුණට ගියොත් සමාජසු බසාද සමාජයට යහපතක් කරන්න තෝන් ොද සමාජයේ ඉන්න එක සමාජය කියලා කියන්නේ ව්‍යාපාරෙන් පිටට සියලුම දෙන ඒගොල්ලෝ යම්යම් දේවල් ව්‍යාපාරයෙන් බලාපොරොත්වෙනවා ඇතරම් දේක යටතේ තමයි මේ විධ ශිෂ්ෂත්ත ලබාදී විවිධ විශේෂ අවස්ථා සඳහා අනුග්‍රහය ලබාදී පරිසර හිතකාමීව කටයුතු කිරීම වගේ දේවල් කර එත මේවා තයි මේ සමාජ සුපසාධනය සම්බන්ධව එගොල් ව්‍යාපාර කරන දේවල් එතරින් අන අපි අප ඊළඟ ස්ලයි් එකට වෙනමම මාතෘකාාවටක යන්නේ මිනි සවශ්‍යතාාව වම. මන් නැවත මතක් කරන්න අරමුණක් කිවේ මොකක්ද කියන එක අරමුණක් කියල කිව්වේ ව්‍යාපාරයක් දිගුකාලී ඉනම තහුරු කර ගැනීමට අපේක්ෂා කරන පුළුල් ප්‍රතිඵලය. ඉති එහෙම අරමුණු කීපයක් අපි කතා කරලාබ උපරිම කිරීම පරිභෝග ෘත්තිහ ලැංවීම අපි හම කතා කරලා ඒ ප්‍රධාන අරමුණුවලට යන්න අතරමගති තවත් අරමුණු හම්බ වෙනවා කියලා කිව්වා ඒව තමයි අපි උපාරමුණ කියල කතා කර. ඔබේ ප්‍රධානරමුණ වෛද්‍යවරයෙක් වෙන එක ඒ අතර මගති ඔබට හම්බ වෙනවා ඕලල් පාස්සෙන් න එල් පාසෙන් ඕන කැම්පස්සියන්නො ඒ තමයි පරමුණට ර. අපි නම් මිනි සවශ්‍යතා හා වූමනා කියෙන මාතෘකාවට ව්‍යාපාරයක් කියල නිර්වචනය කරදදි ඔන්න ඔය වචනක ආවාපිට. ව්‍යාපාරයක් කියලා කිව්වේ මොකක්ද මිනිස් අවශ්‍යතාහා වුවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්ත එතොර ඒ වච්චන දෙ අපි තේරුම් ව මොකද මේ අවශ්‍යතහා වුවමනා කියන්නේ අවශ්‍යතාවයක් කියලා කියන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අනිවායම සපුරාගන්න ඕන දේව උදාහරණයක් ඉදියට ආහාර ඇඳුම් පැළදුම් නිවාස අපි මෙය මූලික අවශ්‍යතා කියල කතා කරනවා ඉට අමත මේටික විශේෂ මතතියන මේ තියන මූලි අවශ්‍යතා ටක ආහාර ඇඳු පැළදුු නිවාස අවශ්‍යතාවක්ල ගැෙන මිනිස්සුන් ජීවත්වයෙන අනිවාරයෙන් සපුරාගන්න ඕන ේවල් ඒක යටතේ අපි මේ උදාහරණ තමයි කතාහර. ඊට අමතරව තවත් අවශ්‍යතා තියෙනවා අධ්‍යාපනය සෞඛ්‍ය ආරක්ෂාව ප්‍රවාහනය සංනිවේදනය විනෝදය ඔය විදිහයට අවශ්‍යතා ගණනාවක්තිය ජීවත්වීම සඳහා අපිට අනිවාර්යෙන්ම සපුරාගත යුතු ද ඒකෙන් ප්‍රධානවශ්‍යතාටික තමයි ආහාරය ඇඳු පැළදුම් හ නිවාස කියල කිව් අපි අමු වුවමනා පැත්තට මෙන්න මේ අවශ්‍යතා ඉටු කරගන්න තියෙන විවිධ ක්‍රම තමයි වුවමනා කිය කියන් විවිධ ආකාර මෙතන තියෙනවා අවශ්‍යතා සපුරාගන්නා විධ ආකාර ඒව තමයි අපි වුවමනා කියල කතා උදාහරයක් ඉදර ගත්තොත් ආහාර කියන අවශ්‍යතාවය සපුරගන්න අපිට තියෙන බත්පාං ඉන්දිියාපා ඉස්ක්‍රීම් කේ ඇදුම් පැළඳම් කියන අවශ්‍යතාවය සපුරගන්න අපිට තියෙනවා සාරය ගෞ්ම කාමිසය කලිසම එති මේආකාරයට අවශ්‍යතා ඉටුකරගන්න තියෙන ක්‍රම අප වුවමනා වි්‍යයට කතා කර ඉති ගොඩක් කලාට අවශ්‍යතාව වූමනාවලින් ප්‍රශ්නයක් කහනා විභාගෙදී ඒනිසා මේක හොඳර මතකතියාගන්න. ඉට අමතරම තවත්තිිකක් දිලතින ප්‍රවාහණය සං්‍යවෙදනය විනෝදයට දාළවතියන වුවමනා ටික ඔබ මතකතියාගැන්න විභාගෙදී වුවමනවලට උදාහරණ ඇහවුවොත් ුවමනා තනිව ලියන් එපා මෙන්න මේ විදිර අවශ්‍යතාවේ එලියලා ඊට පස්සේ තමයි වුවමනා ටික ලියන්න ඕන. වුවමනා තනිව ලියන්න එපා තම්‍ය අපි ළඟට කතාරන්නම් අවශ්‍යතහා වුවමන අතර තින වෙනස්ක අවශ්‍යතා කියන අත්‍යව කිය කියන්නේ ආහාර කියන අවශ්‍යතාවය මටත් ඕනේ ඔබටත් ඕන ඒ අපි හැමෝටමෝන් හැබැයි වුවමනාව අත්‍යවශනය ද බත්කානක ඕනෙම කිය එකක් නේ පාංකන්න එක ඕනම කියල එකක් නෑ හැබ හාර කියන ඕෝනමයි අවශ්‍යතා හැමෝටම පොදුයි ආහාර කියන අවශ්‍යතාවය මේ ලෝකන්න සියලුමු දෙනාට පොදයි හැබ ඒ සපයාගන්න වුවමනාව කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. උදාහරණයක් විදියට මම උදේට කෑවේ බත් හැබැයි ඔබ උදේට කෑවේ බත් නෙමේ සමහරයිඉද ආපකන්න නැති සමහරය පාංකන්න නති ඉති අපි හැමෝටම තිබබේ පොදු අවශ්‍යතාවයක් ඒක තමයි ආහාර. හැබැ අපි හැමෝ සපයා ගත්තාකාරය වෙනස්. ඉළඟට අවශ්‍යතාට නිර්මාණය කරන්න බෑයක මිනිස්සුන්ගේ ශරීරයෙන් වන දෙයක්. හැබ වුවමනා කියන එක පිට ඕන ඕන විදිහයට නිර්මාණය කරන්න පුළුවන්ති අද කඩයකට ගිහාම උබ දකිනවා කොච්චර කෑම ජාති කඩය තුළි තියෙනවති කියලා එකඒ එක විදිහයට කෑම හදරු. ඉතින් ඒ නිර්මාණය කරන්න පුලුවන් නිසා අවශ්‍යතා ගොඩක් සරලයි අ ඉටක් ඊපයයි තියෙන්නේ ඉතිං ආහාරකන අවශ්‍යතාවය ඉති ආහාර කියනක අපි හැමෝට මෝනි මේක ගොඩක් සරල සංකල්පය හැබැ ඒක සම්පයාගන්න තිෙන වුවමනාවන් ටිකක් සංකීර්ණ එක ඒක විදි වූමනා තියෙන එකක්ෙනට එකක්කෙනට ඒව වෙනස්ව වෙනවා යිති ඒ ිකක් සංකීර් අවශ්‍යතා සීමිතයි අපි කලින් කතා කරා මං පෙන්න්නන්නම් ඒ ඔබට මේ ති ප්‍රවාහනය කිය සංවේධනය විනෝදධියය ඔය විදියට ආහාරපානය ඇදුම් පැළඳුන් නිවාසයේ විදිර අවශ්‍යතා කීපය අයිතිබේ හැබැයි ඒක යටතේ වුවමනා ගණනාව අපිට ලියන්න පුළුවන් අවශ්‍යතා තියන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක් හැබැ වුවමනා අපිට අසීීමමිතවතිය අවශ්‍යතා ප්‍රාථමිකයි අවශ්‍යතාව තමයි මුලිම ඇති වෙන්නේ එකත් එක තමයි වුවමනා වෙන්න වූමනා දතිීකයි. මේ තමයි අවශ්‍යතා හා වුවමනාවල තියෙන වෙනස්කම් ටික අවශ්‍යතාවයක් කියල කිව්වේ මිනිස්සුන්ට ජීවත්වයෙන් අනිවාරයෙන් සපුරාගන්න ඕන දේවල් වුවමනාවක් කියල කිව්වේ අවශ්‍යතා සපුරාගන්න විවිධාකාර ක්‍රමවලට. අපේ තනින් යැන අපි ඉළඟ මාතෘකාවට නිෂ්පාධනය අපි නිෂපාදනය කියලා කියන්නේ මිනිස්සුන්ගේ ඕනෑ එපාකම්වලට අනුව මේ සම්පත්වල ස්වරූපය වෙනස් කරලා යම් යම් දේවල් හදනෝ ඒක තමයි නිෂ්පාදනය කියලා කියන්නේ පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා වලට ගැලපෙන යුරින් සම්පත්වල ස්වරූපය වෙනස් කොට එයට වටිනාකමක් එකතු කිරීම නිෂ්පාදනය නම්වෙේ නි්පාදධනයක කුමක් දෙ කෙලා කිව වා මෙන්න මේ නිවශන ලියන්. නිසුන්ගේ අව්‍යාව ූමනාවලට ගැලපෙන විදියට සම්පත්වල ස්වරූපය වෙනස් කරලා ඒට වටිනාකවක් දෙනවා එක තමයි නිෂ්පාදනය. එතන මෙන්න මේ නිෂපානය අපි ප්‍රධානශයෙන් කොටස් තුනක් ඇැදි වර්ගකරන්න පුළුවන් ප්‍රාත්මික නි්පාදන දෘතික නිෂ්පාදන සහ තෘතික නිෂ්පාද මන් සරව පැදිි කරන්න මොකද මේ ප්‍රාත්මික දෘතිීක ෘතික කියන්න කියන එක ස්වභාව ධර්මය තියෙන දේවල් අපි ඒ විදියටම පාවිච්චයට ගන්න වනං අපි එකට න පාතිමක නි්පාදනයක් කියල. උදාහරයක් ඉදියට මම ගහකින් ගෙඩියක් ක අඩාගෙන නු සභාධර්මය තිබ දවල්ල අපඒ විදින පවිච්චි ගන්නවා. එක ප්‍රාත්මිකයි. දතිීක නිෂ්පාදනයක් කියලා කියන්නේස්භාධර්මයෙන් දේවල් අරගෙන ඒක ස්වරූපය සම්පූර්යම වෙනස් කරන්න. තැ උදාහරණයක් ඉදර ගත්තොත් එහෙම ගහක් කපලා ලීරලා මෙන්න මේ මේසේ හදලතිය. ඉති මේක දිහා බැලුහම ඔබට ගහමතක් වෙඩි නෑ මේක ස්රූපය සම්පූර්ම වෙනස් කරලති ඉති ඒකත් එක්ක මේකට වටිනාකමක් දීලා යන එක තමයි නිෂපානය කලක එතර දිතිීක නිෂ්පාදනය කියල කියන්නේ ස්භාව සම්පත් අරගෙන ඒක ස්වරූපය වෙනස් කරලා යම්යම් නිෂ්පාදන කරන එක. ස්ෘතිීක කියලා කියන්නේ සේවාවලට වෙලදාමහා වෙළදාමට අවශ්‍ය සේවා කියල මෙතන දීල තිය නවා. සියලූම සේවා ටිකයිතිවෙන්න මෙන්න මේ තෘතික නිෂ්පාදන කියන ගොඩට අපි මේක සාමාන්‍යයෙන් මෙන්න මේ විදිට වර්ගීකරණය කරාට මහබැංකුව කියන්නේ වෙනම කතන්දරය මහබැන්කෝට අනුව ඒගොල්ලො කියන්නේ මේක පෘෂිකාර්මික කාර්මික සහ සේවා කියලා මෙතන පොඩ්ඩක් ටයි් පලාතින වැරදි එක හදාගන්න පෘෂිකාර්මික කාර්මික හා සේවා කියලා තමයි මහාබැංකුව වර්ගී කරණය කර මේ චාර් දෙකය ලොකූ වෙනසක් නැහැ හැබ ට පේනවා කලින් කාර්මික නිෂපාදන වල තිබබේ නිමෝු මිදිකිරී විතරයි මෙතරද ඊට අමතරව උද තිබතල්හා කැනීම එකට ඇවිල් ති විදුලේ ජලය ගෑ සැවිලදින පොඩි වෙනස්කම් කකිපයක් වෙලා තියනවා. සේවාටික කොහොමත් ඒ විදිටම යන. අප එතනින් නිෂ්පාදන ක්‍රියාවලියට අවත් බාණ්ඩයක් පටන්ගත්ත අවස්ථාවන්ඉදක්. ඉවරයෙන අවස්ථාව දක්කා සමස්ත කටයුතු ටික තම මෙදන කතා කරන්නේ මං ඒකද උදාහරණයක් කරන්තියනවා කමිසයක නිෂ්පාදන ක්‍රියාවලිය. අපි කමිසක් හදන්න යෙදවුම් විදිර පාවිච්චි කරනවා රෙදි නූල් බොත්තං ශ්‍රමය යන්ත්‍ර වගේ දේව. අපි කමිසය හදන්න කොහොම දෙක තමයි ක්‍රියාවලිය රෙදිකාපනවා මහනවා බොත් අන්ගල්ලනවා වර්ණගන්න වනවා ඒටික තමයි ක්‍රියාවලිය. අපේ අවසාන නිමවමකදද අපේ අවසාන නිමවුම කමිසය මේක තමයි නිෂ්පාදන ක්‍රියාවලි යෙදවුම් ක්‍රියාවලිය නිමු එක උදාහරණයක් තමයි වම් මේ මෙතන කතා කරේ එකත් සරල සංකල්ප කීපයක් මෙතන්ට දාලා තියෙනවා අපිට විභාගදි වැදගත්තය කියලා හිතලා රුජු නිෂ්පාදනය. රුජු නිෂ්පාදනය කියලා කියන්නේ තමන්ට ඕන දේවල් තවන් විසින් ම නිෂ්පාදනය කරගන්නවා. එක තමයි රුජු නි්පාද. වක්්‍ර නිෂ්පාදනය කියලා කියන්නේ අනුන්ට ඕන දේවල් තමන් හදනෝ. මොකද මේ අනුන්ට ඕන දේවල් කියල කියන් වෙළඳ පල ඉලක්ට කරගෙන නිෂ්පාදන කටයුතු සිද්ධකරොත් ඒ එක වක්්‍ර නිෂ්පාලද මම ගෙතර ගොටු කළ වගා කරනවා මටකන්න. ඒක රුජු නිෂ්පාදය. මම ගෙදර ගොටු කළ වගාරනවා කඩේ විකුණන්. ඒක වකන නිෂ්පාදන. එකත් එක්ක අපි තවත් පොඩි සංකල්පයගට ගියොත් පුද්ගල විශේෂී කරණය. පුද්ගල විශේෂී කරණය කියලා කියන්නේ යම් කිසි කාර්යක යම්කි පුද්ගලය එක දිගට නිර්ත වෙන වනක් ඒ කාරයයේම ඒ පුද්ගලයට හොඳරම පුළුවන් වෙන උදාරයකිදට ඔබ දොළොස් සරච්චකරය පාඩන් කරනවා අද උදේ පටන්ගත්තලේ ඉන්නම් ආවසෙනවා හ දො සරච්චකරට පුළුවන් එකම කාරයේ දිගින්දිකරමු නිර්ත වෙන එකෙන් ඒම නුස්සයට ඒකාරය පුළුවන් වෙන ඒක තමයි පුද්ගල විශේෂී කරණය කියලා කිය අපි ඒකත් එක්ක ඒ හා සමානව තවත් සංකල්පයක් තින විශේෂ ප්‍රාගුන්නේය අපි මෙතැනති කතා කරන්නේ යම් කාරයෙක නීර්ක කාලයක් නිරතව වෙන ඒක තමයි විශේෂ ප්‍රාමුුණ්‍යය කියෙන දත් ො සොරචක්ර පාලන්කන්නන හිටත් පාඩන්කරන නිදත් පාගන්න එතකොත් වේ දොරචක්කර පුුුවගෙන. එති පළවෙනි පාලමට අදාළව තිය වැදගත් කරුණ ටිකක් විවාාහට අහන්න පුළුවන් කියලා හිතුුණ පොයින්ස්ටික් මේකත් බලාගන්න අපිට ඉළඟට කතා කරන්න තියන්නේ මේ ව්‍යාපාර වර්ග ගැන අපි ව්‍යාරය ප්‍රධානශයෙන් කොටස් දෙකට බදනවා බාන්්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා සපයන ව්‍යාපාර කියලා. ඉතින් අප මෙන්න මේ පාඩම ඉතුරු කොටසත් එක්ක අපි ඊළඟ දවසේ නැවතවතාවක් සම්බන්ධ වෙනවා. ඉතිං සියලු දෙනටම අයිබෝවන්.